සුබ මධ්‍යහනක් ඔබ ITN දිවාපුවත් සමගින් මම සහන් උඩුව විදාන මම කුෂාණී කෞශල්‍යා ප්‍රථම නව දහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත ඇසල පෝදා කිරිවෙහෙර සුදු වතින් බැබලේ කතරගම මහ පෙරහැර අදයි දීති විරෝධීව ඇල්ලූ හක්බෙල්ලන් 3000ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට වැසි සහ සුළං වැඩිවිය හැකි බවට කාලගුණයෙන් අනතුරු ඇඟවීම් වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද රාත්‍රියේ රටවල් කිහිපයකට ගංවතුර ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඇසල පුර පොසලොස්සක පොහොය දිනය අදයි. ඒ වෙනුවෙන් දිවයිනේ සෑම විහෙර විහාරස්ථානයකම පාහේ විශේෂ ආගමික වැඩසටහන් පැවැත්වෙනවා. සිදුහත් පෝසතාණන් වහන්සේ මහමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම අද වැනි ඇසල පුර පසළොස්වක පොහෝ දිනක සිදු වුණා. සිදුහත් පෝසතුන් ගිහිගේ කලකිරි මහා විනිෂ්ක්‍රමණය කළේද ඇසල පොහෝ දිනකයි. අද වැනි දිනක රාහුල කුමරුන්ගේ උපත සිදුවීමද විශේෂත්වයක්. ගිහිගේ හැරගිය සිදුහත් පෝසතාණන් වහන්සේ වසර 6කට පසුව ලෝතර බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතනී මිකදායේදී පස්වක මහණුන් උදෙසා ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කිරීමද අද වෙනි පොහෝ දිනක සිදු වුණා. විහෙර විහාරස්ථානවල වැඩවසන භික්ෂුන් වහන්සේ වස්විසීම ආරම්භ කරන්නේද ඇසල පොහෝතාවීම විශේෂත්වයක්. ITN මාධ්‍යාලයේ සෑම පොහෝ දිනකම විකාශය කරන සවනක් රැස් සජීව වැඩසටහන මෙවර ගෙනෙනු ලබන්නේ කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජානන් අභියස සිටයි. කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමින් වහන්සේ පිරිස අටසිල් සමාදන් කරවීම සිදු කළා. බුද්ධ පූජාවෙන් අනතුරුවයි ප්‍රධාන ධර්මදේශනාව පැවැත්වූයේ. අතිපූජ්‍ය කොටුකොට ධම්මාවාස ස්වාමින් වහන්සේ ධර්මදේශනාව පැවැත්වූවා. ITN FM ශාසනාලෝක වැඩසටහන පැවැත්වෙන්නේද කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජානන් අභියස සිටයි. සාමණේර භික්ෂුන් වහන්සේ විශේෂයි ග්‍රන්ථ කට්ටල ඇතුළු පිරිකර පූජා කිරීම සහ උන්වහන්සේ සසුනට පූජා කළ දෙමව්පියන් ඇගීමද ශාසනාලෝක වැඩසටහන යටතේ සිදු කෙරෙනවා. කතරගම ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කරනවා. එය ඇතුළු සියලු තොරතුරු එහි සිට සජීව ලෙස විකාශය කිරීමට ITN බැතිබර මාධ්‍ය සත්කාරකත්වයේ සපයනවා. කතරගමට මහසෙනකක් මේ වන විටත් පැමිණ සිටින බවයි එහි සිටින අප නියෝජිත චරිත ධනංජය පවසන්නේ. පින්බර ඇසල පුන් පොහොය දිනයක් ඔබ සියලු දෙනාට අපි ප්‍රාර්ථනා කරනවා. සුරිඳුනි කතරගම රකිණිමු සමගි දම තේමා වෙනුයි මෙවර ඇසල පෙරහැර මංගල්‍ය සංවිධානය කෙරුණේ. එහි සුවිශේෂ අවස්ථාවන් හරෝහරා ITN කඳසුරුදු වන්දනාව ඔස්සේ ඔබ වෙත ගෙනෙන්නට අපට හැකියාව ලැබුණා. අප මේ මොහොතේ රැඳී සිටින කිරිවෙහෙර පූජා භූමි පරිශ්‍රයත් අද දිනේදී ඇසල පෙරහැර මංගල්‍ය වෙනුවෙන් වර්ණවත් වී තිබෙනවා, විචිත්‍රවත් වී තිබෙනවා. එවගේම ITN සවනක් රැස් විශේෂ විකාශය ඔබ වෙත ගෙනෙන්නේද මේ පූජා භූමියේ සිටයි. අද ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර වේදි සංචාරය කිරීමටයි නියමිතව තිබෙන්නේ. එහි විශේෂ විකාශය අපි රාත්‍රී 7ට ආරම්භ කිරීමටයි නියමිතව තිබෙන්නේ. අපි සඳහන් කරන්නට අවශ්‍යයි අද පෙරහැර ගමන් කිරීමේ වෙනසක් තිබෙනවා. කිරිමෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට ප්‍රධාන දේවාලය හරහා වල්ලේ මාතා කෝවිල දක්වාත් එහි වතාවත් වලින් අනතුරුව මහවීදිය ඔස්සේ ගෙවිදීමටයි නියමිතව තිබෙන්නේ. පෙරහැර සජීව විකාශය රාත්‍රී 10 සිට ඔබ වෙත ගෙනෙන්නට අප නිෂ්පාදක කණ්ඩායම සූදානමින් වග අපි බොහොම සතුටින් දැනුම් දෙනවා. අපි ආරාධනය කරනවා ITN සමග එකතුව මේ පින්සාර මොහොත සියසින් දැක බලා ගන්නට අප සමග එකතු වන ලෙසට. එවැගේම ඔබ මේ භූමියට නොපැමිණියත් නිවසේ සිටින ඔබ සියලු දෙනාට කතරගම දෙවිඳුන්ගේ ඒ ආශිර්වාදය ලබා දෙන්නට, ඒ පෙරහැර මංගල්‍යයේ සියලු දෑ දැන හඳින ගන්නට, දැක බලා ගන්නට අප නිෂ්පාදක කණ්ඩායම ඉතාමත්ම මැනවින් මේ නිෂ්පාදන කටයුතු සිදු කරන බවත් සිහිපත් කරන්නට අවශ්‍යයි. අපි ආරාධනය කරනවා ITN සමග රැඳී සිටින ලෙසට ඔබට කතරගම දෙවිඳුන්ගේ ආරක්ෂාවත් ප්‍රාර්ථනා කරනවා. ස්වරු 4ට පෙර කිරිවෙහෙර වැඳ පුදා ගන්නා ලෙස විහාරාධිපති ස්වාමින් වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පෙරහැර කටයුතු හේතු වෙනුයි උන්වහන්සේ එම ඉල්ලීම සිදු කරන්නේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 9ක කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. පාස්කු විරිදා ප්‍රහාරයට අදාළවයි ආරක්ෂක ලේකම්වරයාගෙන් මෙසේ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත්තේ. තවත් පුද්ගලයන් රැසකගෙන් මේ ආකාරයට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනා අප මත මුදාහැර සිටිනවා. විද්‍යුත් ඩෙටනේටර් සමග අත්අඩංගුවටගත් සැකකරුවන් පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කරනවා. පිළියන්දල පොලිසියයි එම විමර්ශන කටයුතු සිදු කරන්නේ. පිළියන්දල හැඩිගම් ප්‍රදේශයේ නිවසක තිබියදී විද්‍යුත් ඩෙටනේටර් 290ක් සමගයි සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ. නාවික හමුදාව මන්නාරම ඌරුමලේ ප්‍රදේශයේ කළ වැටලීමකදී හක්බෙල්ලන් 3212ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධී ලෙස හක්බෙල්ලන් අල්ලමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත්තේ. දීවරහා ජලජ සම්පත් පනතට අනුව මිලිමීටර් 70ට වඩා අඩු විෂ්කම්බයකින් යුතු හක්බෙල්ලන් ඇල්ලීම, ළඟ තබා ගැනීම, මිලදී ගැනීම, ප්‍රවාහනය හෝ අපනයනය මුළුමනින්ම තහනම් වෙනවා. නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 4 දෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුලදී කොක්කුතුඩුවයි ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගැනුණේ. නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ඉදිකෙරෙන පිළිකා සහන සත්කාරක සේවා මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීම ඊයේ සිදු කෙරුණා. දකුණු නාවික විධානයේ බාර ආඥාපති රිය අද්මිරාල් කස්සප පෝල් මහතා ඇතුළු පිරිසක් මීට එක් වුණා. පරිත්‍යාගශීලීන්ගේ ධන පරිත්‍යාගයෙනුයි එය ඉදිකරන්නේ. වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද සිට ඇතිවිය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ දකුණ යන ප්‍රදේශවලටත් මෙම තත්ත්වය වැඩි වශයෙන් බලපා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දිවි දින කීපයේ දිවයින වටා විශේෂයෙන්ම බස්නාහිර, නිර්තදිග සහ දකුණු වගේ මුහුදුබඩ තීරවල සහ දිවයින තුළ සුළඟේ වේගයේ සහ වර්ෂාපතනයේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. එතකොට මේ හේතුව නිසා මේ බස්නාහිර සහ නිර්තදිග වෙරළබඩ තීරයේ සුළං වේගයේ හේතු කොටගෙන එම සුළං හමන තත්ත්වයේ තුළ මුහුදේ තල ගොඩබිම දෙසට ගලාගෙන එනවා. මේක සාමාන්‍ය සිද්ධියක්. මේක විශේෂම සුනාමි අනතුරක් කියලා වරදවා තේරුම් ගැනීමක් අවශ්‍ය නැහැ. මෙම වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද පැවැත්වෙනවා. අද රාත්‍රියේ 12:13 සිට හෙට අලුයම 5:47 දක්වා ශ්‍රී ලාංකිකයන්ට එය නැරඹිය හැකි බවයි තර්කා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරන්නේ. උපචාය වහරහා යන අවස්ථාවේදී චන්ද්‍රයා පෘථිවිය උපචාය වහරහා යන විට ඉරිය අදුවේ මිසක් ග්‍රහණයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. නමුත් 1:30කට පෘථිවියේ ඉතා තද අඳුරු වූ පූර්ණ ඡායාවට චන්ද්‍රයා ඇතුල් වීමත් සමග ක්‍රමක්‍රමයෙන් කළු පැහැති සවයකින් චන්ද්‍රයා වශීගෙන ගොස් හරියටම ග්‍රහණ උපරිමය ළඟා වෙනවා අලියම තුනට. ඉතින් මේ වෙලාවේදී 65%ක් පමණ චන්ද්‍රයා ඇහිලා යනවා අපේ පෘථිවියේ පූර්ණ ඡායාවෙන්. ඉන්පසු නැවතත් අනාවරණය වෙලා අලියම 4:29 පසුව චන්ද්‍රයා උපචාරයට ඇතුල් වීමත් සමගම පෘථිවියේ ග්‍රහණය නොපෙනී යනවා. ග්‍රහණය සම්පූර්ණයෙන් අවසාන වෙන්නේ අලියම 5:47. 2015 ජනවාරි මාස 15 වන දින සිට 2018 දෙසැම්බර් 31 වන දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදු ඇතැයි කියන දූෂණ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව අද සිට ලබන සැප්තැම්බර් 30 වනදා දක්වා කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි මෙම කොමිෂන් සභාව පත් කළේ. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තමන් වැඩවර්ජනයක නිරත වන බව ලංකා තැපැල් සේවා සංගමය පවසනවා. අද පස්වරු 4 සිට දින 2ක වැඩවර්ජනයක් සිදු කරන බවයි සංගමය පවසන්නේ. බඳවා ගැනීම සහ උසස් වීම පිළිබඳ මෙම ගැටලුවලට කඩිනම් විසඳුම් ලැබෙනු ඇති බව සංගමයේ විශ්වාසයයි. පාස්කු විරිදා ඛේදවාචකෙන් අනතුරුව පොදුරාජ්‍ය මණ්ඩල සමාජිකත්වයේ සහයෝගය ශ්‍රී ලංකාව අගය කළා. ඒ පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී. පොදුරාජ්‍ය මණ්ඩලයේ 70 වන සංවත්සරයට සමගාමීව විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව පැවැත්වුණේ ලන්ඩන් නුවරදී. විදේශ අමාත්‍යවරයා නියෝජනය කරමින් අමාත්‍යංශයේ ලේකම් රවීනාත් ආරියසිංහ මහතා ඊට එක් වුණා. එහිදී අමාත්‍යංශ ලේකම්වරයා ඉල්ලා සිටියේ
ප්‍රචණ්ඩකාරී අන්තවාදයට එරෙහිව කටයුතු කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කරන ලෙසයි. සාමකාමී සහ ආරක්ෂිත අන්තර්ජාල සේවාවක් සඳහා සමාජිකයන්ගේ කැපවීම සමග පොදුරාජ්‍ය මණ්ඩල සයිබර් ප්‍රකාශය සම්මත කිරීම ඒ මහතා පැසසුමට ලක් කළා. 2016 නීල හරිත සංවර්ධන උපාය මාර්ගය හරහා තිරසර සංවර්ධනයට ශ්‍රී ලංකාව තුළ වූ කැපවීමද විදේශ ලේකම්වරයා යළි අවධාරණය කළා. පොදුරාජ්‍ය මණ්ඩල නීති අමාත්‍යවරුන්ගේ සමුළුව ලබන නොවැම්බර් මාසයේ කොළඹදී පැවැත්වීමට නියමිතයි. ඔස්ට්‍රේලියා සංචාරක හා ශ්‍රී ලංකා සංචාරක නියෝජිත ආයතනවල නියෝජිතයන් අතර හමුවක් කොළඹදී පැවැත්වුණා. ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමුව තිබෙනවා. පාස්කු විරදා සිදු වූ ප්‍රහාර සමග සංචාරක ක්ෂේත්‍රයේ යම් පසුබෑමක් සිදු වුණා. ඒ යථාතත්වයට පත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් මෙවන විටත් ක්‍රියාත්මකයි. ඒ යටතේ ඕස්ට්‍රේලියා සංචාරක නියෝජිතයින් හා මාධ්‍යවේදීන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්ව සිටිනවා. එම පිරිස සතියක කාලයක් දෙවෙනි රැදී සිටමින් සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථානවල සංචාරයකට එක් වුණා. ඉන් අනතුරුවයි නියෝජිතයින් අතර හමුව පැවැත්වුණේ. අප්‍රේල් මාසයේ සිදුවෙච්ච ඛේදජනක අවස්ථාවෙන් පස්සේ මේ පළවෙනි වතාවටයි අපි ඔස්ට්‍රේලියාවේ මෙවැනි සංචාරක නියෝජිත පිරිසක් ලංකාවට පැමිණි. රටේ තත්ත්වය ගැන නිවැරදි අවබෝධයක් ලබාගෙන ඔස්ට්‍රේලියානු සංචාරකයන්ට ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ පෙරදරි කරගෙන. I was here in 2016, and when the opportunity arose to come back to help the country and to help the people after the recent tragedies, and come back and help get Sri Lanka back to where it should be on the tourist map. I honestly, last year when I came, I felt extremely safe. This year, I have to say, even safer. කටුපැත්ත නව වෙළඳ සංකීර්ණයට මුල්ගල් තැබුණා. ඒ සමග සංවර්ධන පුවත් කිහිපයක් දැන්. කටුබැද්ද පැරණි වෙළඳ සංකීර්ණයේ වෙනුවට එම ස්ථානයේම නව වෙළඳ සංකීර්ණයක් ඉදිකෙරෙනවා. මහල් තුනකින් සමන්විතවයි එය ඉදිකෙරෙන්නේ. වැය කෙරෙන මුදල රුපියල් ₹2100ක්. දින 350කින් එහි වැඩ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ඉදිකිරීම කටයුතු ආරම්භ කරමින් අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා සඳහන් කළා. රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්වුණා. හදවත් යාකිරෙන රන්මාවත් දඹුල්ල ආසනයේ වැඩසටහන ආරම්භ කෙරුණේ රාජ්‍ය මාත්‍ය රංජිත් අලු විහාරයේ හා මාතලේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක ප්‍රියාන් විජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. දඹුල්ල ආසනයේ මාර්ග සංවර්ධනයට රුපියල් මිලියන 150කට වැඩි මුදලක් වැය කෙරෙනවා. ව්‍යාපෘති සංඛ්‍යාව 22ක්. මේ යටතේ පට්ටිවෙල මානහිද මාර්ගයේද සංවර්ධනය කෙරෙනවා. ගම් 16ක ජනතාවට ඉන් සෙත සැලසෙනවා. පස්කොඩ මොලොග්ගමුව සැන්දෑව පරේදෙනිය කිරිලිපන දක්වා මාර්ගය සංවර්ධනය කෙරෙනවා. අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු ආරම්භ කෙරුණා. මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් ₹250ක්. වසර 35කට පසුවයි මෙම මාර්ගය සංවර්ධනය කෙරෙන්නේ. දැවැන්ත වැඩ කොටසක් කරපු පක්ෂයක් තමයි එක්සත් ජාතික පක්ෂය. ඉතින් දැන් අපිටත් තියෙනවා විශාල වගකීමක් මේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න. පාරවල් දියුණු වෙනවා, ඒ වගේම පාසල් වල ගොඩනැගිලි දියුණු වෙනවා, ඒ ලෙවල් පන්තිවල දරුවන්ට ටැබ් උපකරණ ලැබිලා අලුත්ම විදිහට ඒගොල්ලොන්ගේ අධ්‍යාපනය ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙනවා. අපි දෙනියායට රෝහල ගෙනාවම එතන විශාල රෝහලක් ඉදිරියනම මේ හැමෝටම විශාල පහසුවක් ඇති වෙනවා. පාලං මගිතරි 30 ගානක් දැනටම ඉදි වෙලා අවසන් තව 10ක් 15ක් ඉදිරියදී ඉදි වෙනවා මේ කුඩා ගම්මාන යා කරන්න. මේකේ දැවැන්ත සංවර්ධනයක් යනවා. කොළඹ බ්ලූ මෙන්ඩල් සිංහල විද්‍යාලයේ සංගීත ඒකකයට අවශ්‍ය උපකරණ ලබා දීම සිදු කෙරුණා. විද්‍යාලයේ ඉදිකළ නව බුද්ධ මන්දිරයද මීට සමගාමීව විවෘත කෙරුණා. බ්ලූ මෙන්ඩල් සිංහල විද්‍යාලයේ සංගීත ඒකකයට අවශ්‍ය උපකරණ ලබා දුන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි යසන්ත ඩයස් මහතාගේ මැදිහත්වීමෙනුයි. ස්වාධීන රූපවාහිනියේ මැදිහත්වීමෙන් මෙම උපකරණ විද්‍යාලය වෙත පරිත්‍යාග කෙරුණා. එම උපකරණ විද්‍යාලය වෙත ලබා දීම ස්වාධීන රූපවාහිනි ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් ඒකකයේ කළමනාකරු චතුරංගද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ අතර විද්‍යාලයේ ඉදිකළ නව බුද්ධ මන්දිරයේද විවෘත කෙරුණා. එම ඉදිකිරීම සඳහා දායකත්වය ලබා දුන්නේ කුසුමා මාලතී මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයින් විසිනුයි. කුසුමා මාලතී මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයින් විද්‍යාලයට සංගීත උපකරණ ලබා දීමටද දායකත්වය ලබා දුන්නා. මහමෙවුනා අසපු වාසි පූජ්‍ය ආනන්ද රාහුල ස්වාමින් වහන්සේ මෙහිදී ආගමික වතාවත් සිදු කළා. විදුහල්පති පී.කේ. ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දැන් පුවත් කිහිපයක් ලෝඩින්.
කොළඹ මියුසියස් විද්‍යාලයේ ආදිකතෘ මාරි මියුසියස් හිඟින්ස් මැතිනියගේ 93 වන ගුණානුස්මරණය වෙනුවෙන් පින්කම් මාලාවක් සංවිධානය කර තිබුණා. ඒ වෙනුවෙන් දානමය පින්කමක් විද්‍යාල පරිශ්‍රයේදී පැවැතුනේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. ඊට සමගාමීව ලේදන් දීමේ පින්කමක්ද විද්‍යාල පරිශ්‍රයේදී පැවැතුණා. මියුසියස් විද්‍යාලයේ විදුහල්පති නෙළුම් සේනාධීර මහත්මියගේ මෙහෙයවීමෙනුයි මෙම කටයුතු සිදු කෙරුණේ. විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍යාවන්, ආදි ශිෂ්‍යාවන්, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මෙම පින්කම් සඳහා එක්ව සිටියා. හොරණ රෙමුණ ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය ලබන 18 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි. ප්‍රදර්ශනයේ අනතුරුව මෙම සර්වඥ ධාතුන් වහන්සේ විහාරස්ථානයේ චෛත්‍ය රාජානන් වහන්සේ වෙත තැන්පත් කිරීමට නියමිතයි. 20 වන වරට සංවිධානය කළ කළුතර ඈතගම ශ්‍රී විජයාරාම මහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහැර සාර්ථකව නිමාවට පත් වුණා. ඒ විහාරස්ථාන භූමියේ සිට කළුතර දකුණ නගර සීමාව දක්වා වීදි සංචාරය කිරීමෙන් අනතුරුවයි. උඩරට පහතරට නර්තනාංග ඇතුළු සංස්කෘතිකාංග රැසකින් පෙරහැර අලංකාරවත් වුණා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කරන විශේෂ පින්කමක් පිළියන්දල මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයේදී පැවැත්වෙනවා. පිළියන්දල විශ්වකලා ක්‍රීඩාංගණයේ සිට විහාරස්ථානයේ වෙත පෙරහැරකින් සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කිරීමෙන් අනතුරුවයි ධාතු ප්‍රදර්ශනය ආරම්භ වුණේ. වත්තල පල්ලියවත්ත මුහුදු වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. වෙරළේ තිබූ අපද්‍රව්‍ය ටොන් 15ක් පමණ මෙහිදී ඉවත් කෙරුණා. ඇසළ පොහොය දිනේ නිමිත්තෙන් සංවිධානය කළ 84,000 පිච්චමල් නෙළුම් මල් පූජාවක් හා සර්වඥ ධාතු වන්දනාවක් කැකිරාව ඉලුකේගම ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේදී ආරම්භ වුණා. විහාරාධිපති පූජ්‍ය ගල්කුළමේ චන්ද්‍රානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙය සංවිධානය කෙරුණේ. ප්‍රදේශයේ විහාරස්ථාන සඳහා පැළ හා අඩු ආදායම් ලාභීන් සඳහා සහනාධාර ලබා දීමක්ද මෙහිදී සිදු කෙරුණා. දැන් අවධානය විදෙස් පුවත් වෙත. දකුණු ආසියාවේ රටවල් කිහිපයකට බලපෑ ගන්නතුරු හේතුවෙන් පුද්ගලයන් 130 දෙනෙකු ජීවිතක්ෂයට පත්තු තිබෙනවා. ඉන්දියාවේ ඇසැම් ප්‍රාන්තයේ ගම්මාන 4,157ක 143ක ජනතාවක් ජලගැල්මෙන් පීඩා විඳින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇසැම් ප්‍රාන්තයට අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රතු නිවේදන නිකුත් කිරීමටද කාලගුණංශ පියවර ගත්තා. ගවයින් එළුවන් මෙන්ම වදවියන සත්ව විශේෂද ගන්නතුරු අවධානමට ලක්ව තිබෙනවා. බ්‍රහ්මපුත්‍ර ගංගාව ඇතුළු ගංගා 10ක් පිටාර මට්ටමට පැමිණ ඇති බව සඳහන්. ගන්නතුරෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ නේපාලයේ. පසුගිය දින කිහිපය තුළ නේපාලයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් සිදු වූ ජල කැලීම් වලින් පුද්ගලයින් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. බංග්ලාදේශයේ දයහපත් කාලගුණෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් ඇති බව සඳහන්. ඇෆ්ගනිස්තානයේ බැතිමතුන් පිරිසක් ගමන්ගත් වෑන් රථ කිහිපයක් බිම්බෝම්බයකට හසුවීමෙන් පුද්ගලින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය අයගෙන් 7 දෙනෙකු කුඩා දරුවන්. තවත් කුඩා දරුවන් 22 දෙනෙකු හා කාන්තාවන් 8 දෙනෙකු තුවාල ලබා බරපතල තත්ත්වයේ පසුවනවා. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් බාරගෙන නැහැ. තලේබාන් ත්‍රස්ත සංවිධානය මෙම බිම්බෝම්බ වලලා දමන්නට ඇති බවටයි සැක පළ කෙරෙන්නේ. ඒ සමගින් නයිටේන් දිවා ප්‍රවෘත්ති අවසන් වනවා. පසු 6:30ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන. සුබ දවසක්. www.ipnnews.lk